සවස්වනකොට මේ රට නැවත යම් කැළමිලි තත්ත්වයකට ඇතුළත් විශේෂම දේශපාලන ක්ෂේත්‍රය තුළ. ඒ තමයි තැපැල් ඡන්දය කල් දානවාය කියන කාරණේත් එක්ක. අපි දැක්කා ඊයේ වෙනකොට තැපැල් මැතිවරණ කොමසාරිස්වරයා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැම පක්ෂකම ලේකම්ලව නියෝජිතයන් හැදුවලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරලා තිබ්බා. අපි අවසන්නකොට දැක්කා ඒ පක්ෂවල ඒ ගිය නියෝජිතයෝ විවිධ අදහස් පළ කරනවා. ඒ හැමෝගෙම කියවිච්ච අදහස තමයි මේ ඡන්දෙ නම් පවත්වන්නේ නැහැ. අපිට තේරිච්ච විදිහට මේ ඡන්දෙ නම් කරන්නේ නැහැ. අපිට තේරිච්ච විදිහට මේ ඡන්දෙ කල් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපිට තේරෙන විදිහට මැතිවරණ කොමිෂන් සභාවත් වංගුවක් ගැහුවා දෝ කියලායි අපිට හිතෙන්නේ කියලා. දැන් ඕක තමයි කතන්දරේ. දැන් අද වෙනකොට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරනවා. ඒ නිවේදනයේ මැතිවරණ කොමිෂන් සභාව කියනවා තැපැල් ඡන්දයේ කල් දැමීමක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් යන ප්‍රචාරය වැරදි කියලා. ඒ වෙනුවට ඔහු ඉඳන් කියනවා උන් කිව්වේ තැපැල් ඡන්දයේ නිශ්චිත ආකාරයෙන් නියම කරපු ආකාරයට 22 23 24 තියෙනවා. හැබැයි තැපැල් ඡන්ද පත්‍රිකා බෙදෙන දවස් වල වෙනසක් සිද්ධ වෙනවායි කියලා අද නිල නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව කරනවා. හරි. ඒතන ඕක තමයි මේකේ තියෙන තත්ත්වය. හැබැයි දැන් අපි අහන්නේ ඊයේ හවස වෙනකොට රජයේ මුද්‍රණාලාධිපතිනිය ව තමයි මේ අවසාන කුමන්ත්‍රණය සඳහා මේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ. එතකොට රජයේ මුද්‍රණාලාධිපතිනිය රූකඩයක් බවට පත් වෙලා ඒ රූකඩේ නටවන අත්බවට රාජපක්ෂලා වික්‍රමසිංහලා කණ්ඩායමක් එතන කටයුතු කරනවා. ඒක තමයි පැහැදිලි. සමේ රටේ දේශපාලනයේ දිහා දන්න ඕන කෙනෙක්ට මේ කවුද රජයේ මුද්‍රණාලාධිපතිනිය පිටිපස්සේ ඉන්නේ කවුද කියලා කිව්වම ඒක හරි පැහැදිලි. දැන් රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් නිකුත් කරපු ලිපිය පවා ඒක එයා හදපු ලියුමක් නෙවෙන්නේ නැති. ඒක වෙන කොහේ හරි තැනකින් හදලා ඔපියකට තමන්ගේ අත්සන ගහලා සීල් එක ගහපු එක විතරක් වෙන්නේ නැති. එතුමිය කරන්නේ නැති. හැබැයි අපි අහන්නේ ආණ්ඩුව දැන් පොර ටෝක් ටිකක් දීගෙන ආවනේ. අපි දැක්ක පොහොට්ටුවේ ඉන්න මචර අමන ඒ දේශපාලන නායකයෝ උට පැන පැන බල්ටි ගගහා විසිල් ගගහා කිව්වනේ. අපි තමයි නොමිනේෂන් ඉස්සලාම දුන්නේ. අපි තමයි ඉස්සලාම අපවැන්දි කියලා. හැබැයි උන් අපබැඳලා එනකොටත් අපි ඉඳන් කිව්වා උන් ඉස්සලාම අපවඳින්නේ මේ ඡන්දේ තියන්න නැති වෙන්න විත්‍ය උන් දන්න හින්දා කියලා. මොකද මේ ඡන්දේ නොතියන තැනට වැඩ කරන්න තමයි රාජපක්ෂලා වික්‍රමසිංහලා සියලු දෙනා කටයුතු කරේ. රංගේ බණ්ඩාරලා සාගරකාරිය වසම්ලා ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ මිනිස්සු දන්නවා මුංගේ ඇඳිවත දෙපැත්තෙන්ම තෙත් වෙනවා ඡන්දෙ තිබ්බොත් ඡන්දෙ තියනවා කියලා දැනෙනකොට ඇයි ඔය කියන එක දේශපාලන පක්ෂයකටවත් ගමට ගිහිල්ලා ඡන්දයක් දෙන්න කියලා මේ රටේ සාමාන්‍ය පුරවැසියා ගාවට ගිහිල්ලා කියා ගන්න පුළුවන් කමක් නැහැ ඇයි මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ ඉතල් නිලපත් අරගෙන බලාගෙන ඉන්නේ ගමට එනකම් ගමට එනකම් මොකද ඒ තරම් හොඳටම කරලා තියෙන මේ රටේ පුරවැසියන් මේ වෙනකොට ඒ නිසා රනිල් වික්‍රමසිංහ දන්නවා එක්සත් ජාතික පක්ෂයට බලයක් හදාගන්න බෑ කියලා ඒක තමයි කිසිදු ලැජ්ජාවක් නැතුව ගිහිල්ලා පොහොට්ටුවත් එක්ක ඒ අසුද්ධ සන්ධානයට ඒ පුට්ටු හදාගන්න අනිත් පැත්තේ රාජපක්ෂ නඩේ දන්නවා වැඩේ සිද්ධ වෙන්න ඕන තරම් ගැඹුරටම නරකටම සිද්ධ වෙලා තියෙන්නේ මේ වෙලාවේ ඡන්දෙකට ගියොත් මේ කියන බලය නැති වෙලා යනවා කියලා. දැන් මේ අය ජනමතයට බයයි. මේ අය ජනමතේ උරගා බලන්න බයයි. අපි එදා ඉඳන්ම කිව්වා ජනමතයට බය නැත්තම් ඇයි ඡන්දෙ කල් දාන්න හදන්නේ? ජනමතයකට බය නැත්තම් ඡන්දෙ තිබ්බහම මොකක්ද වෙන්නේ? නෑ. මේ ඡන්දෙ කියන වචනේ ඇහෙනකොටත් ගැස්සිලා ඇහැරෙනවා මුන්. මුන්ට නිින්ද යන්නේ ඇරයට. හැබැයි ලෝකෙට කොහොමද දෙන්නේ පොරටෝක්? ලංකාවේ මිනිස්සුන්ට කොහොමද කියන්නේ? අපි බය නෑ. අපි ඕන ඡන්දෙකට ලෑස්ති. අපි ඕන එකට. එහෙනම් ඡන්දෙ තියපල්ලකෝ. ඡන්දෙට බය නැත්තම් ඡන්දෙ තියපල්ලා. අපි කියන්නේ හරිනම් තියන්න ඕනේ පළාත් පාලන ඡන්දෙත් නෙමෙයි. පාර්ලිමේන්තුව මහ ඡන්දෙ තියන්න ඕනේ. ඔය ඉන්න මේ රටට වින කරපු ගොබ්බ ඇති කරේ සුන්නත් දූලි කරලා අතුගාලා දාන්න. මේ රටේ මිනිස්සුන්ට බලයක් දෙන්න ඕනේ. වර්මයක් දෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
මිනිස්සුන්ට දීලා තියෙන අයිතිය පැහැරගන්න බෑ කාටවත්. පැහැරගන්න බෑ. ඒ නිසා ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න ඡන්ද බලය ජනතාව සතු ව්‍යස්ථාමයේ අයිතිය. හැබැයි ඒ අයිතිය කප්පාදු කරන ගමන් දැන් මිනිස්සුන්ට කතා කරන අපි බය නැහැ. අපි කියන්නේ ඡන්ද තියන්න තමයි. මුන් හිතන් ඉන්නේ මේ රටේ මිනිස්සු ගොන්නු කියලා, හරක් කියලා, මීහරක් කියලා. හැබැයි මුන්ට තේරෙන්නේ නැහැ. මේ වගේ කාලකන්ණේ ලේකම්ලා, කාලකන්ණේ නායකයෝ, කාලකන්ණේ දේශපාලකයෝ උන් ප්‍රකාශයක් කරනකොට මිනිස්සු එකේ තිකපලල ගැන හොඳ අවබෝධකින් මේ වෙනකොට ඉන්නේ. අපි අහන්නේ මේ ආණ්ඩුවට රයිල් වික්‍රමසිංහ මහත්තයන් අපි අහන්න ඕනේ. තමුන් නැහැගේත් ලැජ්ජනහර කපලද? දැන් බැසිල්ලට ගෝඨලට ඒ ලැජ්ජනහර නැහැනේ. මහින්ද රාජපක්ෂට ලැජ්ජනහර නැහැනේ. නාමල් රාජපක්ෂට උපතින්ම ලැජ්ජනහර වෙන්නේ නැහැනේ. ජානවලින් මේක නැහැ. ඒ නිසා මේ தත්ත්වය පැහැදිලි. හැබැයි වික්‍රමසිංහටත් එහෙමයි දැන්. වික්‍රමසිංහගේ ලැජ්ජනහර කපලද මුන්ටි කල්ලල? එහෙම නැත්තම් මං අහන්නේ ලැජ්ජාවක් බයක් නැතුව කොහොමද මෙහෙම හැසිරෙන්නේ? රටක් බලාගෙන ඉන්න ප්‍රශ්නයක් තියා, ලෝකයක් අවධානයෙන් ඉන්න ප්‍රශ්නයක් තියා, මේ එකේ පන්තියේ ළමයෙක්ටවත් පිළිගන්න බැරි කතා කිය කිය මේවා හොඳයි මොන්ටිසෝරි එකත් පල්ලෙහා ඉන්න ළමයිට නිදා ගන්න යනකොට සුන්දර කතාවක් හැටියට කියන්නේ. එහෙම කතා තමයි දැන් දේශපාලෙන් එළියට වෙලා තියෙන්නේ. ඒ නිසා අයි බොහොම පැහැදිලි නක් කියනවා. ඒ නිසා අයි බොහොම පැහැදිලි නක් කියනවා මේ ලැජ්ජනහර කැපිල්ල අඩුතරමේ මේ පරම්පරාවෙන් අපි නැති කරලා දාන්න ඕන. අනිත් එක තමයි හැම දෙයකටම දැන් කියන්නේ මොනවද? IMF කියුවේ. බදු ප්‍රතිපත්තිය වැඩි කරන්න ඕන. කවුද කියන්නේ? IMF කියන. විදුලි බිල වැඩි කරන්න ඕන. ඇයි? IMF කියන. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. කවුද කියන්නේ? IMF කියන. සමහර රාජ්‍ය ආයතන විකුණන්න ඕන. කවුද කියන්නේ? IMF කියන. හැබැයි ඒ ඔක්කොම උන්ට මතකයි. IMF එකෙන් ඒ සියල්ල කිව්වා කියලා මතකයි. හැබැයි IMF එකෙන් ජන මතයකට ඉඩ දෙන්න, ජනතාවට ජන වරමක් දෙන්න, ජනතාවට ජනතාව පිළිගන්න පාලනයක් ස්ථාපිත කරන්න, ජනතාවට වග කියන්න පුළුවන් දේශපාලන ස්ථාවරතාවයක් හදන්න. ඒ කියපු ටික ගැන කියන්නේ නැහැ. ඒ කියපුවා ගැන කියන්නේ නැහැ. ඇයි? ඒක කියන්නේ නැහැ. එයාලට වාසි සාගත දේවල් ටික විතරයි කියන්නේ. මේ රටේ මිනිස්සුන්ට බදු ගහන එක ඒක IMF එක කිව්වා කියලා කරනවා. මේ රටේ මිනිස්සුන්ගේ විදුලි බිල 70%කින් වැඩි කරලා දැන් 66%කින් වැඩි කරනවා. ඒක IMF එක කරන්න කිව්වා කියලා කියනවා. මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන එක අන්න ඒක IMF එකෙන් කිව්වා කියලා දැන් කරගෙන යනවා. ඒ ඔක්කොම කියනවා. හැබැයි ජනතාවට වරමක් දෙන ජනමතයකට ඉඩක් දෙන්න, ඡන්දයක් තියන්න, දේශපාලන ස්ථාවරභාවයක් හදන්න, ජනතාව පිළිගන්න පාලනයක් බිහි කරන්න, ඒකට පරිසරය හදන්න කියලා IMF එක කියන කෑල්ල මේ පාලකයා කියන්නේ නැහැ. ඒක හිතාමතා කප්පාදු කරනවා, හිතාමතා වසන් කරලා දානවා. ඒ නිසා අයි බොහොම පැහැදිලි නම් කියනවා, අයි බොහොම පැහැදිලි නම් කියනවා IMF එක ඒ වගේ දේවලුත් කියලා තියෙනවා. ඒ නිසා මේ ජනතාවට අයිති ජන මතයට ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන්න ඕනේ. ජන වරමට ඉඩ දෙන්න ඕනේ. ජනතාවට තමන් කැමති නියෝජිතය තෝරගන්න ඉඩ සලස්සන්න ඕනේ. එහෙම නැතුව ඒ කෑලි විතරක් තමන්ගේ වාසියට අරගෙන මේ ඡන්දේ තමන් ගියොත් දන්නවා තමන්ට කිසිදු බලයක් හදාගන්න බෑ. හෝදා පාළුවට ලක් වෙනවා, නාය යනවා, පක්ෂ දෙදරලා යනවා, ඔය පක්ෂ සුන්නත් දුලි වෙලා යනවා. මේ රටේ මිනිස්සු ඔය පක්ෂ මේ දේශපාලන වංශාවලියෙන් අතුගාලා දානවා. අන්න ඒ බය මේ හදවත තුල තෝංකාර දෙනවා. ඒ නිසා පිරාන්ත වෙලා ඉන්නේ. පිරාන්ත වෙලා ඉන්නේ, බය පිරාන්ත වෙලා ඉන්නේ. හැබැයි ඒක පෙන්වන්නේ අපි ඕන ගේමකට ලෑස්ති. අන්න එහෙම කතා තමයි තාමත් කියාගෙන. අනිත් පැත්තෙන් රජයේ මුද්‍රණාල අධිපතිනිය අපි කියන්නේ බොහොම පැහැදිලිවම මීට කලිනුත් ඔය නෝනා තේරුම් ගන්න ඕනේ. මීට කලිනුත් අත්පිට මුදලට නෙමෙයි මැතිවරණ කටයුතු වලට බැලට් print කරේ කියලා. අදාළ ලේඛන මුද්‍රණය කරේ කියලා. මොකද මැතිවරණ කමිෂන් සභාව කියන්නේ රාජ්‍ය ආයතනයක්. රජයේ මුද්‍රණාලය කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඒ නිසා රාජ්‍ය ආයතන දෙකක් අතර ගනුදෙනුවක් වෙන්න එහෙම අත්පිට මුදල්ම අවශ්‍යතාවයක් නැහැ.
තමුන්ගේ බජට් එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක කරන්න තමයි ඔය නෝනා හිටියේ ඊයේ වෙනකම්. හැබැයි ඊයේ වික්‍රමසිංහල රාජපක්ෂලා ඒ බලු කපුටු සන්දාන හදාගෙන ඒ බලු කපුටු සන්දාන ඇතුලේ දැන් එළියට එනවා නෑ ඡන්දේ කල් දාන්න මේ තුරුම්පුවත් අපි ගහලා බලමු කියලා. ඔය තුට්ටු දෙකේ බැසිල් රාජපක්ෂගේ හරි ඔය මොකෙක්ගේ හරි ලේකමෙක්ගේ හරි එහෙම නැත්නම් ගාල්ලේ පැත්තේ ඉන්න කොටමනුස්සෙක් ඉන්න උන් නැහැගේ හරි මොකෙක්ගේ හරි අමන යෝජනාවක් මේ ආවේ එළියට. ඒකට අහුුණේ කවුද? අහුුණේ රජයේ මුද්‍රණාල අධිපතිනිය. ඒ නිසා රජයේ මුද්‍රණාල අධිපති තේරුම් ගන්න ඕනේ තමුන්ට පඩිගෙවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. තමුන් විශ්‍රාම ගියාම හෝ තමුන් වෙන තනතුරක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හෝ ඒකට තමුන් ගිහලා ওই දේශපාලඥයන්ගේ පතුල් ලෙව කෑවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි 1,60,00,000 වෙච්ච ඡන්දදායකයාට අයිති ඡන්ද බලය පැහැරගන්න ඔය මහත්මියට ඔය නෝනට කිසිම අයිතියක් නැහැ. කිසි සදාචාරයක් නැහැ. මතක තියාගන්න. ඒ නිසා එහෙම කරන්න බෑ. තමුන්ට පැවරිච්ච වගකීම හරියට කරලා මේ ඡන්දය නියමිත දිනට පවත්වන්න දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන එක තමයි වෙනෝනගේ රාජකාරී. වෙනෝනගේ රාජකාරී. ඒ නිසා ඒක මතක තියාගන්න හොඳට. එතනින් එහාට කියලා කටයුතු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන වෙනෝන මහන්සි වෙන්න එපා. ඒක ඔයාට අයිති වැඩක් නෙමෙයි. ඒක ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කියයි. මොකද දැන්ට තිබිච්ච නඩු කීපයකම ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා තියෙන විදිහට ඡන්දය පවත්වන්න කියලා. 23 වෙනිදා තියෙන නඩුවේදී මොකක්ද වෙන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කියයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක නවත්තන්න කිව්වා. ඊට පස්සේ නවත්තන විදිහ ගැන බලන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයටත් කලින් ඔයා කවුද ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩු කටයුත්තක් ගැන තීන්දුවක් දෙන්නේ? ඔයා කොහොමද පූර්ව නිගමනය කරලා තීන්දුව දෙන්නේ? ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයක්. ශ්‍රේෂ්ඨාධිකරණය එන්න තියෙන නියෝගයක් ගැන ඔයා පුරෝකථනයක් කරනවා. ඔයාට කවුද එහෙම බලයක් දීලා තියෙන්නේ? ඔයාට එහෙම බලයක් නැහැ. ඔයා කවුද එහෙම කරන්නේ? ඒ නිසා ඔයා තමුන්ගේ සීමාවෙන් එහාට ගිහිල්ලා දේශපාලඥයන්ගේ කටු සූප්පන්න ගිහිල්ලා නිකන් හොම්බ බිම එනගන්න වැඩ කරන්න ලෑස් වෙන්න එපා. ඒ නිසා ඒක අදාළම කාර්යයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩේ ශ්‍රේෂ්ඨාධිකරණේ කරු විනිසුරුවන්න කරයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන බලමු. ඒ නිසා තමුන්ට පැවරිච්ච වැඩේ කරන්න. තමුන්ට තියෙන්නේ ඕඩර් එකක් අහවම කොලිටික ප්‍රින්ට් කරන එකනේ. මේ මිසක් මේ වටේ තියෙන දේවල් ගැන කතා කරන්න. ඔයා කවුද? ඔයාට කවුද එහෙම බලයක් දීලා තියෙන්නේ? ඒ නිසා දේශපාලඥයන් කඩු සූප්පු කරන එක වුණත් සීමා සහිතව කරන්න ඕනේ. ඔය සමහරක් අඩු කියලා හිර වෙන්න පුළුවන්. එනිසා ඒ හිර කරගත්තාම ඔය එකෙක්වත් එන්නේ නැහැ හිර වෙච්ච කට්ටයින් කරන්න. මතක තියාගන්න. එනිසා ඒ தත්ත්වය තේරුම් අරගෙන ඒ කටයුතු කරන්න ඕනේ කියන එකයි අපේ මූලිකම தත්ත්වය. අනිත් එක තමයි ඔය ක්‍රියාකලාපේ හරහා අපිට හරි පැහැදිලි මේ රටේ බල දේශපාලනය විසින් රාජ්‍ය සේවය මුල්ලට හේතු කරනවා කියලා. මුල්ලට හේතු කරනවා කියලා. ඒ නිසා ඒ මුල්ලට රාජ්‍ය සේවය හේතු කරලා රාජ්‍ය සේවය දේශපාලඥයාට නතු කරගෙන දේශපාලඥයාගේ කකුල පාමුල ඉන්න සුනකයන් ගන්න රාජ්‍ය සේවකයන්ව පත් කරගන්න අමන ක්‍රියාදාමයක මේ දේශපාලන නායකයෝ මේ වෙනකොට නිරත වෙනවා. ඒ නිසා බල දේශපාලනයයි බලුකටු සූපන ඒ නිලධාරිවාදය කියන දෙකම එකට තියලා අපි විනාශ කරලා දාන්න ඕනේ. ඒ නිසා අපි කියනවා රාජ්‍ය සේවයේ ඉන්න කොන්ද පණ තියෙන නිලධාරින්ට අපි කියනවා පෙරට එන්න පෙරට එන්න මේ රට විනාශ කරපු දේශපාලකයන් විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. ඒ නිසා ඒ රාජ්‍ය සේවකයා අදටත් මේ දේශපාලකයන්ත් එක්ක එකතු වෙලා මේ රට තවදුරටත් විනාශ කරමින් සිටින්නේ. ඒ නිසා ඒ විනාශ මුඛයට මේ රට දාන එකෙන් නවත්තන්න කොන්දපණ තියෙන රාජ්‍ය සේවකයන්ට යුතුයකමක් සහ වක්කීමක් තියෙනවා. එහෙම නැත්නම් කිසිම දෙයක් නොදැක්කසේ කිසිම දෙයක් නොඇසුනාසේ කිසිම දෙයක් නොදැනුනාසේ ඉන්න රාජ්‍ය සේවකයන්ට යුතුයකමක් නැහැ. ඒක වගකීමක් හැටියට එක්ක තියෙන්නේ. ඒ නිසා හොඳින් මතක තියාගන්න. ඒ නිසා මේ රාජ්‍ය සේවකයෙක් ඉස්සරහට ඇවිල්ලා කෂේරුකාව කෙලින් තියාගෙන කොන්ද පණ තියෙන මිනිස්සු හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ අරගලයට පෙරමුණ ගත්තේ නැත්තම් මේ අරගලය තුල නිර්මාණය කළ දෙන්න හදපු ඒ රට නැවත වතාවක් අපෙන් ගිලිහිලා ගිහිල්ලා බල දේශපාලඥයා විසින් මේ රටේ අයිතිය උරුමය උන්ට ඕන විදිහට අරගෙන මේ රට හූරා කන එක තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒක නවත්තන්න බෑ. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලු රාජ්‍ය සේවකයන් තමන්ට පැවරුණු යුතුයකමහා වගකීම තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ මොහොතේ රාජ්‍ය සේවයේ පිබිදීමක් අත්‍යවශ්‍ය මොහොතක්. ඒ රාජ්‍ය සේවයේ පිබිදීම හදලා රාජ්‍ය සේවයේ කුඩුපට්ටම් කරන්න හදන දේශපාලඥයන්ට පාඩමක් උගන්වලා මේ රටේ මිනිසුන්ට ජන වරමයි මේ රටේ මිනිසුන්ට අහිමි වෙනු යන ජීවිතයයි අත්පත් කර දෙන්න
කරනවා බොහොම ස්තුතියි.